රිෂාඩ් බදුරුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්න කියලා නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිට උපදෙස් දීලා තියෙනවා. අද ඔක්තෝබර් 14 වෙනිදා බදාදා. අද දවල් වෙනතුරුත් රිෂාඩ් ගැන ආරංචියක් නැහැ. පොලිසිය නම් කියන්නේ කණ්ඩායම් 6ක්ම යොදවලා තියෙනවා කියලා රිෂාඩ්ව අල්ලන්න. ඒ අතරේ රිෂාඩ් තමාව අත්අඩංගුවට ගන්න එපා කියලා අධිකරණයෙන් රිට් ආඥාවක් ඉල්ලලා තියෙනවා. මේ ගැන කපුරාල අරුණ පුවත්පතේ කපුරාල නියන කවියට සමන් දෙමු. නිදහස ලබාගෙන මල්ලි පැමිණි විට දුටු වෙමු අයියාගේ හිරිමල් හිනහකට. නීතිය නොකැපුවොත් මාවත සිපිරි ගෙට අටලෝ දහම දෙන දඬුවම දකිමු හෙට. රිෂාඩ්ගේ මල්ලි රියාජ් නිදහස් කරපු එකත් හරි නෑ කියලයි නීතිපතිවරයා කියන්නේ. ඒ පිළිබඳ රංචාගොඩ ළමයාගේ කවිය කියවමු. දඩමස් ගොරක වන න්‍යාය අනුව යමින් නිදහස දුන්නාද කියපල්ලා ඇත්ත. ජන මනසේ පැන නැගි ඒ සිතිවිල්ල නීතිපතිතුමාටත් ඇති වී වාගේ. ඒ වුණාට රියාජ් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී බොහොම ආවේගශීලී කතාවක් කරලා වීරයෙක් වෙන්න දඟලපු කෙනෙක් හිටියා. ඒ කවුද කියලා අනුරාධගේ කවියෙන් දැනගනිමු. බදියුදීන් මල්ලිට බැකප් දීගෙන කලවිත කතා දොස් හිමි වුණා සෑහෙන. කොරෝනාවලට වැඩි ලෙඩක් දාගෙන ඉරාන් උන් නැහේ ඇත හොඳට නාගෙන. තිස්ස හේවා විස්ස නම් කියන්නේ ඉරාන් කතා කළේ කටින් නෙවෙයි කියලයි. අපි බලමු කොහෙන්ද කතා කළේ කියලා. පාස්කු දුක දැනෙමින් වැළපෙනවා සිත, විඳිත නිවෙස් වල නොයිදේ තවම බත. නිදහස් කෙරුම හොඳ යැයි සොලවමින් ගත, ඉරාන් ගොයියා යට මුඛයෙන් කියන කැත. කොරෝනා දෙවැනි රැල්ල පාලනය කරන්න ආණ්ඩුව දැඩි උත්සාහයක යෙදෙනවා. රජය දැඩි සංග්‍රාමයක යෙදිලා ඉන්නවා කියලත් කියන්න පුළුවන්. දැන් අපේ මිනිස්සු කොරෝනාවට හොඳටම බය වෙලා. ඕකයි තත්ත්වේ කියවමු. බන්දුල ලොක්කගේ පොල් ගෙඩි මැනිල්ලයි, සීතා අරඹ පොළගේ කුඩ වැනිල්ලයි, විස්සට ගැහිල්ලයි එහි පිට කැහිල්ලයි, ඔක්කොම බ්ලොක් කළේ කොරෝනා දැවිල්ලයි. කොරෝනාවලට දෙන උපදෙස් මාධ්‍යවලින් නිතර නිතර ඇහෙනවා. මාස්ක් දාගන්න, මීටරේ දුරින් ඉන්න, අත් හොදන්න, මේවා හැම මාධ්‍යයක්ම පුන පුනා කියනවා. මේවා කියන්නේ කාටද? අපි අවන්ත ආටිගලගේ කාටුනේ බලමු. මෙන්න කොරෝනා භූතයා මැති ඇමතිවරුන්ගෙන්, නිලධාරීන්ගෙන්, පොලිස් නිලධාරීන්ගෙන්, මාධ්‍යකරුවන්ගෙන් අහනවා මාස්ක් දාලා නෑ නේද කියලා. ඒගොල්ලෝ සමහර දෙනෙක් මාස්ක් දාන්නේ නැහැ. හැරිලා පොදු ජනතාව දිහා බලනවා. මාධ්‍යකාරියොත් කැමරාව එල්ල කරන්නේ අර මාස්ක් දාන්නේ නැති පොඩි මිනිහා දිහාවටම තමයි. කොරෝනා කිව්වම දුප්පත් මිනිස්සුන්ට මතක් වෙන්නේ පහුගිය කොරෝනා පළමු රැල්ල වෙලාවේ ලැබුණු රුපියල් 5000 ගැනයි. රට ලොක්ඩවුන් කරාම ආණ්ඩුව රුපියල් 5000ේවත් දෙකක් දුන්නා. දැන් සුවාරිස් දුවගෙන යනවා අගමැතිතුමා ළඟට. මේ පාර 5000 නැද්ද සර් කියලා අගමැතිතුමාගෙන් අහනවා. අගමැතිතුමා දෙන උත්තරේ බලමු. ඔන්න පවිත්‍ර නම් 10000කුයි මාස 6කුයි සෙට් කරන්න හදනවා. මොකද්ද පවිත්‍රා මැඩම් සෙට් කරන්න හදන්නේ? ඒ පිළිබඳ ජනරාණීගේ අදහස කියවමු. මගොඩිස්තුමා කියනවා සෞඛ්‍ය නීති කැඩුවොත්
මාස 6ක් හිරේ දානවා කියලා. ජනරාණි දන්නවා කවද හිරේ දාන්නේ කියලා. දුප්පත් මිනිස්සු විතරයි නේද හිරේ දාන්නේ. කොරෝනාවෙන් බැටකන පොදු ජනතාවට දුප්පත් මිනිස්සුන්ට සහනයක් දෙන්න ආණ්ඩුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට අය කරන බදු අයින් කරා. ඒ නිසා සැමන් ලොකු ලුණු සීනි වල මිල අඩු කළා. දැන් ඒ පිළිබඳ බොහොම ආඩම්බරයෙන් මඟුලිස්තුමා ජනරාණිට කියනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ වල බදු ඉවත් කරා රාණි. ආණ්ඩුව බදු ඉවත් කරාට කඩකාරයෝ බදු ඉවත් කරන්නේ නෑ සර්. එහෙනම් බඩු තමයි ඉවත් කරන්නේ. කළු කඩකාරයෝ ආණ්ඩුවේ බදු ඉවත් කිරිල්ලට දෙන උත්තරේ තමයි කඩේ තියෙන බඩු ටික ඉවත් කරන එක. බඩු ටික හංගන එක. ඔය අතරේ හාල් හිඟයක් ගැන කතා වෙනවා. ඇමති බන්දුල ගුණවර්ධන නම් කියන්නේ වැඩි දැඟලුවොත් හාල් පිට රටින් ගෙන්වනවා කියලා. තාම එහෙම කරේ නැහැ. මෙන්න පංකජගේ සරදම් කාටුණය බලමු. හාල් හිඟයක් තියෙනවද කියලා අහන්න ඕන බන්දුල සර් ගෙන්ද කියලා පංකජ අහනවා. නෑ නෑ ඩඩ්ලි ගෙන් අහන්න කියලා ඇමතිතුමා උත්තරයක් දෙනවා. හැබැයි තලංගම ජයසිංහ නම් දන්නවා බන්දුල ගුණවර්ධනට මොකද වෙන්නේ කියලා. මෙන්න බන්දුල ගුණවර්ධන ඩඩ්ලි සිරිසේන ඉස්සරහා දන ගහලා වෙවුලනවා. 2015දී රටේ ලොකු මගුලක් සිද්ධ වුණානේ. 2015දී ඒ ජෝඩුව මගුල් කනකොට රටෙන් භාගයක්ම අප්පුඩි ගැහුවා. මේ අංජන ඉන්ද්‍රජිත් අඳින කාටුණේයි. 2015දී උත්සවාකාරයෙන් මගුල සිද්ධ වුණේ රනිල් මනමාලයයි මෛත්‍රී මනමාලී අතරේ තමයි. මෙන්න බලන්න ඒ දෙන්නගේ ලස්සන. හැබැයි ඉතින් අනෙක් හුඟක් පවුල් වල සිද්ධ වෙනවා වගේ අවුරුදු දෙක තුනක් ගියාම මේ දෙන්නට සිද්ධ වුණේ කැති පොළු අතට ගන්නයි. දැන් ඒ කැති පොළු අතට ගැනිල්ල පාස්කු කොමිස මහමුවේ හෙලිදරව් වීගෙන යනවා. සජිත් ප්‍රේමදාස යහපාලන අමාත්‍යවරයෙක්ව ඉන්න කාලෙදී ප්‍රචාරක කටයුතු වලට කරපු විශාල වියදම් ගැන දේශපාලන වේදිකාවලදී අහන්න ලැබෙනවා. ඒ වුණාට මේ ආණ්ඩුව ඒ ගැන පියවරක් ගන්න බවක් පේන්නේ නැහැ. ඒ නිසා රාජදාස යනවා සජිත් හම්බු වෙන්න. සර්ගේ නිවාස ව්‍යාපෘතියේ ප්‍රචාරක කටයුතු වලට කෝටි 46ක් වැය කරලාලු නේද? රාජදාස එහෙම අහනකොට සජිත් මහත්තයා කියනවා, උඹ දන්නවද ඕක මගේ පියාණන් ගම්මුදාව ප්‍රචාරණ වැඩවලට කරපු වියදමෙන් 100ට එකක්වත් නෑ කියලා. ඒක නම් ඇත්ත තමයි. ඒ කාලේ කතරගම පැත්තේ ගම්මුදාවක් හදනකොට ලක්ෂ ගණන් වියදම් කරලා සිංහලෙන් ගහන පෝස්ටරේ යාපනයේ තලවනවා. මුඛවාඩමක් දාගෙන ගෙහින් සුවාරිස් ඒ ප්‍රශ්නෙම සජිත්ගෙන් අහනවා. මෙන්න බලන්න දෙන උත්තරේ. ප්‍රචාරයට කෝටි ගණන් වියදම් කරලාලු නේද සර්? එතකොට සජිත් කියනවා, ඒකනේ මං කිව්වේ ප්‍රේමදාස යුගයක් නැවත ඇති කරනවා කියලා. ඒක ඇහුවම නම් ටිකක් ඇඟේ හිරි වැටෙනවා. මොකද අපිට මතක් වෙනවා 88 89 භීෂණ කාලය. රටේ මිනි කඳු ගොඩ ගැහුණු හැටි, ලේ ගංගා ගලා ගිය හැටි. එහෙම දෙයක් සිද්ධ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අනේ අපිට ප්‍රේමදාස යුගයක් නම් නැවත එපා. යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ විරෝධී කමිටුවක් ඇති කළානේ. මේ දූෂණ විරෝධී කමිටුවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් සම්බන්ධ වෙච්ච ඉහළ පෙළේ නිලධාරියෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ පඩියයි දූෂණ විරෝධී කමිටුවේ පඩියයි පඩි දෙකම ගත්තා.
ඒ පිළිබඳ ඒතුමාගේ කාටුනේ උපුටා ගනිමු. ඒතුමා ගිහිල්ලා අගමැති මහින්ද ළඟ වාඩි වෙලා ඉන්නවා. අගමැති මහින්ද කියනවා බලපං දූෂණ විරෝධී කමිටුවට පත් කරපු නීති දෙපාර්තමේන්තුවේ නිලධාරියා පඩි දෙකක් මාරන්. ඒතුමා දෙන උත්තරෙත් බලන්නකෝ. ඕක මොකද්ද සර්? ජනාධිපති විශ්‍රාම වැටුප ගන්න දෙන්නෙක්ම පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රී වැටුපත් ගන්නවනේ. හැබැයි ඒතුමා දන්නවා මේක ටිකක් සැර කතාවක් කියලා. ඒ නිසා ඒතුමා කියනවා හැබැයි සර් මේක සිද්ධ වෙන්නේ කොහේද රටක? අමරපුර රාමඤ්ඤ නිකායේ හාමුදුරුවරු දෙනමක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කිව්වා අපේ නිකාය 20ට විරුද්ධයි කියලා. ඊට පස්සෙන්ද අමරපුර නිකායේ මහානායක හාමුදුරුවෝ ප්‍රකාශයක් කළා. මාධ්‍යවලට ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ කිව්වේ අපි එහෙම තීරණයක් ගත්තේ නැහැ. 20 අධ්‍යයනය කරන්නේ නැතුව එහෙම දේවල් අපිට කියන්න බෑ කියලායි. මොකද්ද මේ අලකලංචිය? රංචගොඩ ළමයා නම් දන්නවා සිද්ධ වෙච්ච දේ. වනමින් 19 වදාළ එහි වචන බොහෝමයක්ම හුරු පුරුදුයි වගේ වගේ. තව දුරටත් එය විමසා බැලූ කල ජවිපේ වාග් සංග්‍රාමය පුරා එහි. ඔව්, ජනතා විමුක්ති පෙරමුණ දෙන ගේම් දන්නවනේ. ඉතින් මේ රංචගොඩ ළමයා කියන්නේ මේ හාමුදුරුවරු දෙනම ඒ ගේම් කාර්යෝ දෙන්නේ කියලායි. 20 සංශෝධනය ගැන ආණ්ඩුවේ මැති ඇමතිවරු හරියටම දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ තැන් තැන්වල මත පල කරනකොට ඒ වයින් වැරදි අදහස් එන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිතුමා කිව්වා මේ ගොල්ලන්ට වැඩමුළුවක් තියලා 20 ගැන හරියට කියලා දෙන්න කියලා. ඒ පිළිබඳ ශ්‍රී සමයන් කාටුනේ උපුටා ගනිමු. 20 ගැන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට අද ටියුෂන් පන්තියක්ලු. සර් යනවද? අපෝ මම යන්නේ නැහැ. මට ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඔය ගණන් අරහම් එකතු කිරීමයි වැඩි කිරීමයි විතරයි මම දන්නේ. බෙදීමයි අඩු කිරීමයි තාමත් දන්නේ නැහැ. ඒක නම් ඇත්ත තමයි. අපේ මැති ඇමතිවරු හුඟ දෙනෙක් දන්නේ සල්ලි එකතු කිරීම වැඩි කිරීම විතරයි, අඩු කිරීම බෙදීම එහෙම දන්නේම නැහැ. එස්.එම්. චන්ද්‍රසේන ඇමතිතුමා මාධ්‍ය එක්ක කතා කරන ගමන් ඇහුවා පිස්සන්ට මේ රටේ මිනිස්සු ඡන්දේ දෙනවද කියලා. රාජදාස ඒකට උත්තරයක් දුන්නා. නෑ තමයි, ඒ දිනුවට පස්සේනේ සර්ලට පිස්සුව හැදෙන්නේ කියලා. රාජදාස එහෙම කියාගෙන දිව්වට මට නම් හිතෙන්නේ අපේ රටේ ජනතාව ඕනතරම් පිස්සන්ට ඡන්ද දීලා තියෙනවා මැති ඇමතිවරු වෙන්න. ඒ විතරක් නෙමෙයි, පිස්සෙක් ජනාධිපති කරවන්නත් අපේ මිනිස්සු ඡන්ද දීලා තියෙන බව දැන් අපිට පේනවනේ.